සුරනර සුපූජිත උත්තම දළදා මැදුරේ දහස් වසක් කෙන රජ අන රකින්න මහන්සි වෙන මිනිස්සු ගැන අපි හැමදාමත් කතා කරනවා උරුමයක වර්ණ තුලින්. ඉතින් මේ දෙවන දිගහැරුමිනුත් අපි සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී කතා බහකට ඔබව සම්බන්ධ කරන්න. ඒ වෙනුවෙන් අපි යනවා දැන් නව බුදු මැදුරට. එන්න අපිත් එක්ක යන්න. අපි අද ආවා දළදා මාලිගා පරිශ්‍රයේ නව බුදු මැදුරට. මේ ස්ථානයේ සුවිශේෂී කාර්යභාරයක් වෙනවා මේ තුන්වෙනි රන්දෝලි පෙරහැරේ මංගල හස්තිරාජයා වෙනුවෙන් හනි හනිකට නිර්මාණය වෙන ඇඳුම. මේ ඇඳුම නිර්මාණය වෙන්නේ කොහොමද සහ නිර්මාණය කරන්නේ කවුද කියලා අපි සූදානම් අද දවසේ ඔබට කියන්න. මාත් එක්ක මේ මොහොතේ ඉන්නේ ව්‍යාපාරික සමරසිංහ මහතා. ගම්පහ පුරවරේ නියෝජනයක්. අද දවසේ මේ තුන්වෙනි රන්දෝලි පෙරහැරට මේ අලංකාර වස්ත්‍රයේ පූජා කරන්නේ ඔහු. ඇයි මේ පූජාව කරන්න හිතුනේ සහ මේ වසරේ විතරද නැත්නම් කොපමණ කාලයක් තිස්සේ මේ පුණ්‍ය කර්මය ඔබ සිදු කරනවද? මම මෙව ඇත්තඳුම් පූජා කරන්නේ තුන්වෙනි වරට. අපගේ තියෙන්නේ හෙළ ජාන අපේ ශරීර තුළ තියෙන්නේ. ඉතින් අපිට අපේ ජානවලින්ම අපිට තියෙන්නේ සම්බුද්ධ ශාසනයට මෙහෙවර ඉෂ්ට කරන්න. මට මෙම නිර්මාණ ඉදිරිපත් කිරීමට මට මේවට අවස්ථාව සලසලා දෙන්නේ දළදා මාලිගාවේ කරු දිවන් නිලමිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. ඒ වගේම මේ නිර්මාණමට සකසා දෙන්නේ ගිම්මාන් රසින්ත පුතුණුවන්. ඔහුටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ තියෙන මේ අපිට පුළුවන් තාක්කල් දළදා හාමුදුරුව වෙනුවෙන් මේ කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කරනවා. මේ වගේ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට ලක්ෂායක වගේ මුදලක් වැය වෙනවා. ගිය වසරේ අපි ඉදිරිපත් කරා වසර 67කට පසුව දළදා මාංශය වෙනුවෙන් ගොක්කාරං කියන විලාසිතාවක් විදිහට, ඒ කියන්නේ පෙර රජ දවසේ ඉදිරිපත් කරපු දළදා සදාතෝ කන්නුන් වහන්සේ වැඩම කරන ඇත් හස්ති වස්ත්‍ර නිර්මාණයක්. එම නිර්මාණය තුළින් වසර 67කට පසුව තමයි ගිය වසරේදී සදාතෝ කන්නුන් වහන්සේ පෙරහරේ වැඩම කරේ. එම ඇත් ඇඳුම සඳහාමට ලක්ෂ 9ක වගේ මුදලක් ගිය වසරේ වියදම් වුණා. මාත් එක්ක මේ මොහොතේ ඉන්නේ ගිම්හාන රශින්ත. පෙනුමෙන් ඉතාම ලාබාල තරුණයෙක් වුණාට ලොකු වැඩකන්දරාවක් ලොකු නිර්මාණ ගණනාවක් සිදු කරන තරුණයෙක්. දැන් වයස කීයද සහ මේ වෙනකොට නිර්මාණ කීයක් කරලා තියෙනවද? මට වයස 24යි. මේ වසරේදී සුවිශේෂ වෙනවා. මට මේ පාර පෙරහැර 10න් 6කටම ඇත්තඳුම් නිර්මාණය කිරීමට හැකි වුණා ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන්. මහනුවර, කතරගම, රත්නපුර සමන් දේවාලය, මහියංගණය, දෙවුන්දර, ඒ 6 තැනේම මට මේ වසරේදීත් ඇඳුම් නිර්මාණය කරගන්නට ලැබුණා. අපි උරුමයක වර්ණ තුලින් කතා කරන්නේ මහන්සි වෙන මිනිස්සු ගැන. දශක 4කට අධික කාලයක් පුරාවට දළදා පෙරහැරේ ගිනි බෝල කරකවන තිලකරත්න මහත්තයා කණ්ඩායම හොයාගෙන අපි එන්නේ ඒ නිසයි. අපි යන් ඒ පැත්තට. මම අවුරුදු 44ක් වෙන දළදා පෙරහැර සම්බන්ධ වෙලා ඒ කාලෙඳන් පොඩි ලොකු මාළු හැමගෙම අපි සම්බන්ධ කරගෙන පුරාවම සම්බන්ධ කරනවා. දළදා වන්දනට පුද සත්කාරයක් වෙන විදිහට අපි මේ පෙරහැරට සහභාගී වීම වල්පොල ගිනිගිලි කලාකවයේ බාගෙන එක්ක මාස අවුරුදු 5යි. වැඩිමල් එක්කන අවුරුදු 72යි. මම කණ්ඩායම සමාජික 500කට වැඩි ඉන්නවා. මේ සහභාගී වෙන ශිල්පීන් 50ක් විතර.